අයිබෝන් ආරනෝ සුරු චන්නට ඔකුල් සාදරෙන් පිළිගන්නවා. අද මේ කතා කරන්නේ වැන්ට්‍රිකබට් වීඩියෝ මාලාවේ දෙවැනි වීඩියෝ එක. ඉතිං මේ වීඩියෝ ටික මිස් කරගන්න එපා. මේ එකකට එකක් ලිංක් වෙලා තමයි අන්තිමට අපි කොටේෂන් එක හදන තැනට වෙනකම් වැඩ පිළිවෙල යන්නේ. ඉතිං අද අපි කතා කරන්නේ මේ පැන්ට්‍රියක් හදන්න උවමනා කරන මෙටීරියල්ස් මොනවා. මොකද ඔයගොල්ලෝ මේක ඇස්ටිමේට් එක හදන්න මේවා මිල ගණන් දැනන් ඉන්න ඕනේ, සහ මේවට කියන නම් මොනවාද, මේවා කොච්චර එනවද කියන එක දැනගෙන ඉන්න ඕනේ. ඉතින් මම මුලින් හැඳින්වීම කරා. ඊට පස්සේ දැන් මේක තමයි හරියටම පළවෙනි පාඩම. පැන්ට්‍රියකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මොනවාද කියන එක. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මේ වගේ වීඩියෝ ලබා ගන්න අදම අපේ channel එක subscribe කරන්න, අර bell icon එක click කරන්න. එතකොට පුළුවන් අපි වීඩියෝ එකක් දාපු සැනින් ඔයගලන්ට ඒ වීඩියෝ එක නරඹන්න. මුලින්ම ගත්තොත් දැන් පැන්ට්‍රිය ගත්තාම පැන්ට්‍රිය අපි මුලින්ම structure එක හදා ගන්නවා. මේ structure එක හදා ගන්න අපි භාවිතා කරනවා, මම මේ aluminum පැන්ට්‍රිය ගැන මෙතනදි කතා කරන්නේ, aluminum box bar භාවිතා කරනවා. එතකොට අපිට උමනා කරනවා box bar, දෙක අංගල box bar, නැත්නම් ඊට පස්සේ කාමාර අංගල, ඊට පස්සේ අංගල අංගල කියන box bar භාවිතා කරනවා. මේකෙදී ඔයගොල්ලෝ මතක තියාගන්න, ගොඩක් වෙලාවට අපි සම්පූර්ණ ප්‍රධාන ස්ට්‍රක්චර් එක ගහගන්න ගොඩක් වෙලාවට දෙකාංගල box bar භාවිතා කරන්න. එහෙම වුණොත් අපි ටික සම්බන්ධ කර ගැනීමට සහ අර දොර කණුවෙද්දී හින්ච සම්බන්ධ කිරීමේදී ඒක පහසු වෙනවා. නැත්තම් පුළුවන් එකමාර අංගල 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 ඕනම box bar එකක් දාලා ස්ට්‍රක්චර් එක හදාගන්න පුළුවන්. නමුත් ඒවා හින්ච සම්බන්ධ කරන්න ගියාම ගැටලු මතුවෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න පළවෙනි ස්ට්‍රක්චර් එක, ප්‍රධාන ස්ට්‍රක්චර් එක හදන්න ඕකට දෙකාංගල box bar වල. නැත්තම් ඒවත් නැත්තම් මූණත් රාමු, මූණතට එන පැත්ත අනිවාර්යයෙන්ම දෙකාංගලෙන් සාදලා නිම කරන්න. පිටිපස්සේ ඒගොල්ලෝ වුණොත් එකමාර අංගල box bar දාලා හරි අංගල අංගල box bar දාලා හරි නිම කරගන්න. නමුත් ප්‍රධාන මූණතට එන එක අනිවාර්යයෙන්ම දෙකාංගලෙන් නිම කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට උවමනා වෙනවා තුන් කාල තික්ක ඇංගල්. මේ බ්‍රැකට් බාර් බ්‍රැකට් තමයි, මොකද මේක උමනා වෙනවා අපිට ස්ට්‍රක්චර් එක රිවර්ට් කරගන්න, බාර් සම්බන්ධ කරගන්න. ඊට පස්සේ භාගෙ භාගෙ උමනා වෙනවා, සහ 16 පාටෙන් 3 කියන යූ චැනල් උමනා වෙනවා බෝඩ් සම්බන්ධ කරගන්න. ඊට පස්සේ පැන්ට්‍රි දොර බාර්, දොර බාර් සෙක්ෂන් වලට යනවනම් පැන්ට්‍රි දොර බාර් උමනා වෙනවා. ඉතින් ওই ටික තමයි අපිට ඇලුමිනියම් වලදී ඇලුමිනියම් වලින් උමනා කරන බාර් ටික. ඊට පස්සේ ගත්තාම මේකේ හાર્ඩ්වෙයාර් අයිටම් ටික ගත්තාම අපිට උවමනා වෙනවා පොප් රිවර්. පොප් රිවර්ට උවමනා වෙනවා ප්‍රධාන ස්ට්‍රක්චර් එක සම්බන්ධ කරගන්න 32න් 5 භාගේ පොප් රිවර්ට උවමනා වෙනවා. මම මේ රිවර්ට් ගැන අනගෙන සම්පූර්ණ පාඩමක් කරලා තියෙනවා, මම උතරින් ඔය කාඩ් එක දාන්න ඔයගොල්ලෝ බලන්න ඒක. ඊට පස්සේ උවමනා වෙනවා නූල භාගේ පොප් රිවර්ට්, ඊට පස්සේ නූල කාල පොප් රිවර්ට්, මේ ටික උවමනා වෙනවා. ඊට පස්සේ උමනා වෙනවා ඩ්‍රිල් බිට්, උමනා වෙනවා නූලේ කට්ටක් උමනා වෙනවා 32න් 5 කට උමනා වෙනවා, සහ නම්බරා හිල් කට උමනා වෙනවා, නම්බරා වෝල් ප්ලග් උමනා වෙනවා. ඊට පස්සේ නම්බර 8 එකමාර හෝ දෙක ඇන උමනා වෙනවා CSK ඇන. ඒ ටික තමයි හાર્ඩ්වෙයාර් අයිටම් වලින් උමනා වෙන්නේ. ඊට පස්සේ අපි මේකට භාවිතා කරනවා කැඩින් බෝඩ්, 3 mm කැඩින් බෝඩ් තමයි භාවිතා කරන්නේ. මේකේ මතක තියාගන්න ගොඩක් වෙලාවට ඔය තට්ටුව ඇතුළ පැන්ට්‍රිය ඇතුළට සුදු පාට කැඩින් බෝඩ් භාවිතා කරන්න. එතකොට පැන්ට්‍රිය ඇරියාම හොඳ එළියයි. ගොඩක් වෙලාවට අපි කරන්නේ අර එළියට එන පාටින්ම තමයි පැන්ට්‍රිය ඇතුළත් කරගෙන යන්නේ. එතකොට ඒ පැන්ට්‍රිය ඇතුළ අඳුරුයි. එහෙනම් ගොඩක් වෙලාවට සුදු බෝඩ් භාවිතා කරන්න පැන්ට්‍රිය ඇතුළට. ඊට පස්සේ දොරවල් වලට ඒ අදාළ පාට වලින් ඒ ක්ලැඩින් එක උමනා වෙනවා. එතකොට ගොඩක් වෙලාවට හොඳයි දැන් මේ ක්ලැඩින් බෝඩ් වලට වඩා ෆයිබර් බෝඩ් එක ඇවිල්ලා තිනවා. ෆයිබර් බෝඩ් එක භාවිතා කරන්න. මොකද ක්ලැඩින් බෝඩ් එක ටික දවසක් යද්දී පොතු ගැලවිලා යන්න පුළුවන්. අර ඉස්සරහා ඇලුමිනියම් ලේයර් එක පොතු ගැලවි ගැලවි යන ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඒ හින්දා ෆයිබර් බෝඩ් එක ගන්න වැඩි. නමුත් ෆයිබර් බෝඩ් එක දැම්මොත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේකට උමනා වෙනවා ගඩින් වලට පස්සේ දොරවල් සම්බන්ධ කරගන්න අපි භාවිතා කරනවා බ්‍රැකට් එකක්,
කියන්නේ සෙක්ෂන් දොරකට යනවා නම් ඔයගලන්ට කෝනර් බ්‍රැකට් එකක් එනවා යා කඩින් හදපු ඒ බ්‍රැකට් උවමනා වෙනවා ඊට පස්සේ ගත්තාම උවමනා වෙනවා ඩ්‍රෝ රේලින් ඒ කියන්නේ මේ ලාච්චුවට අවශ්‍ය රේලින්ස් ඒකට අපි කියනවා ඩ්‍රෝ රේලින් කියනවා ඩෝ බෑරින් කියනවා ඒ සෙට්ස් උවමනා වෙනවා මේකෙදි જાති වෙනවා පළවෙනියට වෙනවා ඔයගොල්ලෝ දැකලා ඇති අපි කම්පියුටර් ටේබල් එකට දාලා තියෙන රේලින් එක තමයි බේසික්ම රේලින් එක. රෝද දෙකක් තියෙනවා. රෝද වලින් තමයි ඒක එහා මෙහා යන්නේ. ඒ රේලින් එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා බයිසිකල් බෝල වගේ දාපු රෝල බයිසිකල් බෝල ඇතුලේ වැඩ කරන රේලින් එකක් තියෙනවා. ඊටත් පස්සේ තියෙනවා හයිඩ්‍රොලික් රේලින් එකක්. ඒකේ ගණන් වැඩි ඔය හයිඩ්‍රොලික් රේලින් එක. ඒකෙදි පුළුවන් සොෆ්ට් ක්ලෝස් ලාච්චුව වැහෙන්න දෙන්න. ඒ කියන්නේ ස්පීඩ් ගිහිල්ලා අන්තිම ටික ස්ලෝව ඇහෙන්න පුළුවන් ගොඩක් වෙලාවට ඔය හයිඩ්‍රොලික් රේලින් එක තමයි අපි ගොඩක් වෙලාවට භාවිත කරන්නේ ඒකෙදි පැන්ට්‍රියට හොඳ වේට් එකක් සහ අර සොෆ්ට් ක්ලෝස් වැහෙන ගතියෙන් හින්දා පැන්ට්‍රියට ඒක ලස්සන සහ නිමාවක් තියෙනවා ඊට පස්සේ හින්චස් ගත්තාම අපිට පුළුවන් නෝමල් සරණේරු දාන්න නැත්නම් ඔය හයිඩ්‍රොලික් හින්චස් එක දාන්න පුළුවන් හයිඩ්‍රොලික් හින්චස් එකෙත් හයිඩ්‍රොලික් නැති එකක් එනවා හයිඩ්‍රොලික් තියෙන එකක් එනවා ඊට පස්සේ අපිට උවමනා වෙනවා රූල් එකක් එනවා පැන්ට්‍රි බූල් එකක් ඒක අපි සාමාන්‍යයෙන් ওই දොර පිටිපස්සට තමයි ගහන්නේ පැන්ට්‍රියේ දොරයි අතර සීල් වෙන්න සහ ස්මූත් වෙහෙන්න සහ කුරුමි සතුන්ට පැන්ට්‍රි ඇතුළට යෑමට නොහැකි වෙන්න තමයි මේ පැන්ට්‍රි බූල් එක ගහන්නේ ඊට පස්සේ උවමනා කරනවා පැන්ට්‍රි හැන්ඩල්ස් ගත්තාම මේක අඟල් 4 ඉඳන් අඟල් 12 අඟල් 14 වෙනකන් තියෙනවා මම හැම වෙලෙම කියනවා කි ලොකු හැන්ඩල් භාවිත කරන්න ඊට පස්සේ මැග්නට් දොර ගිහිල්ලා හොඳට සීල් වෙන්න අපි මැග්නට් භාවිත කරනවා ඊට අමතර සිලිකන් සහ අපි මේකෙදි අමතර උපාංග සම්බන්ධ කරනවා නම් පැන්ට්‍රියට එතනදී මම ওই රූප වලින් දාලා ඇති එක අයිටම් එකක් තමයි ඩ්‍රෝවර්ස් වලට එන කට්ලරි ට්‍රේ එක මෙතන කට්ලරි ට්‍රේ එක කියන්නේ මේකේ හැඳි ගෑරුප්පු ඒ වගේව දානවා නම් තමයි කට්ලරි ට්‍රේ එක වුමනා වෙන්නේ ඊට පස්සේ ප්ලේට් රැක් එක පිඟන් දාන රැක් එක ඒ වගේම එකක් එනවා ප්ලේට් රැක් එක වගේම ඒකට කියනවා බාස්කට් එක නෝමල් සුදු යකඩින් නිම කරපු හරි හතරස් බාස්කට් එක ඊට පස්සේ බොටල් රැක් එක හීනි ලාච්චුවක් ඒකේ අපි ඔය බොටල් ඊළඟට වයින් ග්ලාස් වයින් බොටල් අර මේවා දාන්නේ ඒ බොටල් රැක් එක ඊට පස්සේ නෝ ඩස්ට්බින් බකට් එක ඒක ගොඩක් වෙලාවට සිංක් එක යටට තමයි එන්නේ ඒකේ ට්‍රේලින් එකක් දාලා එළියට ගන්න පුළුවන් වෙන ඩස්ට්බින් බකට් එක එනවා ඊට පස්සේ ඩබල් බෝල් සිංක් එක නැත්නම් සිංගල් බෝල් සිංක් එක කුකර් හුඩ් එක ඊට පස්සේ ෆෝබෝන ලිප නැත්නම් ගෑස් ඔබ් එක ඔන්න ඔය කියන ඒවා අපි ඇඩිෂනල් සම්බන්ධ කරනවා නම් තමයි ඒ ටික එන්නේ ඉතින් ඕවා ගැන මම ওই රූපත් එක්කම දැම්මේ අපි ඒවා ඉන්ස්ටෝල් කරනවා නම් සහ පැන්ට්‍රියට අවශ්‍ය බඩු ගන්නවා නම් ඔය ටික අපි දැනගෙන ඉන්න ඕනේ කොහොමද ඕඩර් කරන්න කියලා මේකෙදි දැන් මම ඔය හඳුන්වලා දුන්නා ඕන කරන බඩු ටික ඊට පස්සේ පාඩමෙන් අපි බලමු පැන්ට්‍රියක් අරගෙන සාමාන්‍ය ස්කෙච් එකක් ඇඳලා ඒකට කොහොමද අපි බඩු ටික ඕඩර් කරගන්නේ සහ කොහොමද වර්ගඩි දික්කඩියකට ගාන කියන්නේ කොහොමද කස්ටමර්ට කොටේෂන් එක ඉදිරිපත් කරන්න කියන එක අපි ඊළඟ පාඩම් වලින් කතා කරමු මේකෙදි ඕගොල්ලෝ මෙන්න මේ මම්මයි කතා කරන්නා වූ අයිටම් පිළිබඳ හොඳ අවබෝධයක් ගන්න එහෙනම් අපි ඊළඟ පාඩමෙන් හමු වෙමු බොහොම ස්තුතියි